கட்டுன ரட்ட கஹீன கரட்ட நவும் ஹெட்ட எக்கம அரமுனட விகட்ட சட்ட திலித ஜெயவீர மகதாගේ ஜெயதஹுரு கிரீமே ரலியா நிட்டம்புவே தீத பவத்துனா கொத்து ரொட்டி கஹனவா வகே சத்ய தியன நாயகியோ கேனல்ல ஹரியන්නේ நே திலித் ஜெயவீர கியන්නේ முளையක් தியன நாயகே கியலா ஒப்பு குரல பென்னல இவராய் எதுமகே ஆவுர்து 30 கானக வியாபாரிக ஜீவிதே தென் ஹெமோட்டம கியுவானே ஜனாதிபதி வர்ண அபேக்ஷகයන්ட தமங்கே மாசிக ஆதாயம பென்னන්න கியலா அனித் அபேக்ஷகியோத் பொடி பொடி கணன் கியுவா திலித் ஜெயவீர விதரை அத்த கான கியுவே திலித் ஜெயவீர ஹெங்குவே நே கியத திலித் ஜெயவீரகே மாசிக ஆதாயம மில்லியன 16යි மாசிக ஆதாயம 160ක් தியாගෙන මේ රට ඉල්ලන්නේ මේ රට හූරගෙන හොරා කන්නද හැබැයි ඔය දූෂණ විරෝධී හොරු අල්ලනවා කියලා එන උන්දලා මාසික ආදායම අඩු කරලා පෙන්නලා එන්නේ හොරු අල්ලනවා කියලා හොරු අල්ලන්න නෙවෙයි අල්ලනවා කියලා හොරුන්ගෙන් කප්පම් ගන්න දැන් උන්දලගේ වෘත්තීය සමිතිය තියෙනවා හාම්පුතා ගෙවල නැහැ EPFETF යනවා වෘත්තීය සමිතියේ ලොක්ක හාම්පුතා හම්බ වෙනවා ETF EPF ගෙවනවාද අපට ගාණක් ගෙවනවා හාම්පුතා බලනවා EPFETF ගෙවනවට වඩා හොඳයි මූට ගාණක් ගෙවන එක ඌ ගාණ ගන්නවා කම්කරු පන්තිය ඉල්ලීම් සටන් පාඩ එතනින් ටක බ්ලාස් වෙනවා ඒ නිසා තේරුම් ගන්න ඒ තමයි නියම හොරු දැන් එහෙම මේ රටේ ප්‍රධාන පෙළේ පත්තරයක ජනමාධ්‍ය වේදිකාවේ මම නම කියන්නේ නැහැ එතුමගේ අවසරයක් නැති හන්දා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක් එතුමා පොතක් එලි දැක්කෝ අයියේ පෙරේද පහුගිය 4 වෙනිදා පොතේ ජනතා විමුක්ති පෙරමුණ ගැන ලියපු ලිපි තමයි පොතේ තියෙන්නේ පොත පිළිගන්නුවේ බෙන්ගමුවේ නාලග හාමුදුරුවන් ජනතා විමුක්ති පෙරමුණේ බලපෑම හින්දා අන්නේ පත්තරේ අයිතිකාරයා අර ජනමාධ්‍ය වේදිකාවේ වැඩ තහනම් කරලා දැන් නිදහසට කරුණු විමසලා තියෙනවා කොහොමද වැඩේ මැතිවරණ කොමිසම කියනවා අත්වලාමේ ඡන්දයක් තියෙන වෙලාවට එහෙම පොතක් දාන්න බැරිලු එතකොට ඡන්දයක් තියෙන වෙලාවක පත්තරයක ඡන්දෙට ඉල්ලන පක්ෂයක් විවේචනය කරලා ලිපියක් ලියන්නත් බැරිද ඒකත් වැරදිද මීට කලින් කොයි කාලෙද ඔහම නීති ලංකාවේ තිබ්බේ බොහෝ පෙලක් ඉදිරිපත් වෙලා තියෙනවා ඕගෙන් 3-4 දෙනෙක් සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වෙලා තියෙනවා අනිත් අය ඇවිල්ලා තියෙන්නේ මේ දේශපාලන පක්ෂවලට ප්‍රොක්සි හැටියට මුක්කු ගහන්න මගේ නම තියෙන්නේ 10ට ඊතුරු නම් 9ම අහලවත් නැති නම් ඒ නිසා පළවෙනියට දන්න නමක් එන්නේ මගේ නම ඒක තියෙන්නේ 10 ඒකත් මතක තියාගන්න. ඒ අරගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ මේ ජනතාවගේ සල්ලි කාබාසිනිය කළා අර සම්ප්‍රදායික දේශපාලන මඩගෝරුව නියෝජනය කරන අයගේට මුක්කු ගහන්න. මුක්කු කියන්නේ මේ අර ඡන්ද පොලට යන්න අවසර ගන්න ඒ වගේ වැඩවලට. ඉතින් බලන්න බිලියන් ගාණක් අහිමි කරලා ගිහිල්ලා තියෙන්නේ. දැන් ඒගොල්ල ඉදිරිපත් කරලා තිනවා වැඩපිළිවෙළ 3ක්. ඇත්තරම මේ ඩොලර් නැති කාලේ වැඩපිළිවෙළ 1ක් දුන්න නම් ඔය 3ෙම තියෙනව එක පොතේ ගහන්න පුළුවන්. ඔය 3ෙම තියෙන එකක්. ඒ 3ේ වැඩපිළිවෙළ 3ක් නෑ. කොළපාට, කහපාට, කොළපාට, දම්පාට. කවර විතරයි වෙනස්. වැඩේ එකයි. කීවල බලන්න. ඒ 3ෙම තියෙන ඒවා එක පොතකට ගන්න පුළුවන් එක පොතේව තියෙන එක පිටුවකට ගන්න පුළුවන් ඒ පිටුව 230 මේ රට විනාශ වෙන පිටුව විනාශ කරන පිටුව ඒකේ තියෙනවා අපි ඒ වෙනුවට ගෙනාව උපාය මාර්ගික වැඩපිළිවෙල ජනතා අදහස් අරගෙන ප්‍රායෝගික වැඩපිළිවෙල නිකම් මේ වියත් උගත් බුද්ධිමත් ශ්‍රේෂ්ඨ පොතක් නෙමෙයි ඔවුන්ගේද සහය ඇතිව ජනතාවගේ අදහස් දරගෙන ගොවියා හම්බු වෙලා කොමද දීවරයා හම්බු වෙලා මේ රටේ කම්කරුවා හම්බු වෙලා රජයේ සේවකයා එක්ක සාකච්ඡා කරලා ව්‍යවසායකයා අර අපේ රොටි ව්‍යවසායකයා තම්බු වෙලා මාම මා ලොකු හෝටල් තියෙන ව්‍යවසායකයා තම්බු වෙලා මේ රටේ හැම මිනිස්සුන්ගේම අදහස් නියෝජනය වෙන උපාය මාර්ගික වැඩපිළිවෙල